කළමනාකරණ සේවා නිලධාරී සේවයට බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ කළමනාකරණ සේවා නිලධාරී යෝග්‍යතා පරීක්ෂණයට පෙනී සිටීමට සූදානම් වන ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ තුලන ඊ ඇකඩමි YouTube නාලිකාව සමගයි. එම පරීක්ෂණයට පෙනී සිටින ඔබ වෙනුවෙන් guru.lk වෙබ් අඩවියේ මේවන විට ඉදිරිපත් වන පාඩම්මාලාව සමග ඔබට තිළින කරන ආදර්ශ ප්‍රශ්නපත්‍ර කට්ටලේ ප්‍රශ්න සාකච්ඡා කරන පාඩම්මාලාව සමගයි ඔබ මෙසේ සම්බන්ධ වන්නේ. මේ ආදර්ශ ප්‍රශ්න සාකච්ඡා කරන එම පාඩම්මාලාවේ 8 වන පියවර. කළමනාකරණ සේවා නිලධාරී යෝග්‍යතා පරීක්ෂණයට අදාළව කළමනාකරණ සේවා නිලධාරියෙකුට මඟ පෙන්වන මාර්ගෝපදේශ සංග්‍රහයන් පිළිබඳව මූලික දැනුම සහ අවබෝධය ඔබ ලබාගත යුතුයි. ඒ සඳහා guru.lk වෙබ් අඩවිය ඉදිරිපත් වන පාඩම්මාලාවේ පියවර කිහිපයක් වෙන් වී තිබෙනවා. එහි පළමු වන පියවර ආයතන සංග්‍රහය පිළිබඳව විධිවිධාන සාකච්ඡා කිරීම සඳහා වෙන් වී තිබෙන අතර දෙවන පියවර වෙන් වී ඇත්තේ කාර්ය පටිපාටික රීති සංග්‍රහය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට. අපි මෙම පාඩමෙන් සූදානම් වන්නේ එම රීති සංග්‍රහය සහ ආයතන සංග්‍රහය පිළිබඳව මතකය අලුත් කරගනිමින් ඒ ආශ්‍රිතව අදාළ ප්‍රශ්නපත්‍ර කට්ටලේ වන ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කිරීමට. ඔබගේ විභාගයේ ජයග්‍රහණයේ උදෙසා guru.lk වෙබ් අඩවියේ ඉදිරිපත් වන පාඩම්මාලාවේ ආයතන සංග්‍රහය පිළිබඳව කරන පැහැදිලි කිරීමේදී අපි විස්තරාත්මකව පෙන්වා දී තිබෙනවා රාජ්‍ය සේවය පිළිබඳව ප්‍රතිපත්ති තීරණ ගැනීමේ බලය හිමි අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලබන තීරණ ආයතන සංග්‍රහයේ සඳහන් කර ඇති බව. එය එහි විස්තරාත්මකව පැහැදිලි කරනවා. ඒ අනුව ආයතන සංග්‍රහය සම්බන්ධයෙන් වන අර්ථ දැක්වීම එහි වන කිසියම් කරුණක් පිළිබඳව අපැහැදිලිතාවයක් විසංවාදී බවක් උද්ගත වුවහොත් එම කරුණු පිළිබඳව පැහැදිලි කිරීම ආයතන අධ්‍යක්ෂ ජෙනරාල් විසින් සිදු කරන බව එහි විස්තරාත්මකව පෙන්වා දී තිබෙනවා. ඔබ මේ දකින ආදර්ශ ප්‍රශ්නපත්‍ර කට්ටලේ දෙවන ආදර්ශ ප්‍රශ්නපත්‍රයේ පළමුවෙනි ප්‍රශ්නේ පළමුවෙනි කොටසෙන් විමසන්නේ ඒ පිළිබඳව. ඒට පිළිතුර ආයතන අධ්‍යක්ෂ ජෙනරාල්. දැනටමත් රාජ්‍ය සේවයේ නියුතු නිලධාරියෙකු වන ඔබ ආයතන සංග්‍රහය පිළිබඳව වන මූලික දැනුමකින් සන්නද්ධ බවට කිසිදු විවාදයක් නැහැ. ඒ අනුව ඔබ දන්නවා ආයතන සංග්‍රහය කාණ්ඩ දෙකකින් සමන්විත වන බව. එහි පළමු වන කාණ්ඩේ සාමාන්‍ය පරිපාලන කාර්යපටිපාටිය පිළිබඳව කියවෙන විධිවිධානවලින් සමන්විතයි. අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන ඇති රාජ්‍ය සේවයේ එදිනෙදා පැවැත්මට අදාළ විධිවිධාන ආයතන සංග්‍රහයේ පළමුවෙනි කාණ්ඩයේ දක්වා තිබෙනවා. එය 1 සිට 36 දක්වා වන පරිච්ඡේදවලින් සමන්විතයි. නමුත් 34 සහ 35 පරිච්ඡේද මේ දක්වා නිකුත් වී නැහැ. ආයතන සංග්‍රහයේ දෙවෙනි කාණ්ඩයේ ලියවි ඇත්තේ විනය කාර්ය පටිපාටිය පිළිබඳ විධිවිධාන. 47 සහ 48 වන පරිච්ඡේදයි ආයතන සංග්‍රහයේ දෙවෙනි කාණ්ඩයේ සඳහන්ව තිබෙන්නේ. ආයතන සංග්‍රහයේ පළමු වන කාණ්ඩයේ සහ දෙවන කාණ්ඩයේ පිළිබඳව මෙම කරුණු guru.lk වෙබ් අඩවියේ විස්තරාත්මකව පැහැදිලි කර තිබෙනවා. ඔබ මේ දකින්නේ ඒ ඇසුරින් ඉදිරිපත් වී ඇති ආදර්ශ ප්‍රශ්නපත්‍ර කට්ටලේ පළමු වන ප්‍රශ්නපත්‍රයේ පළමු වන ප්‍රශ්නේ 4 කොටස. ඉන් විමසන්නේ කිසියම් දෙපාර්තමේන්තුවක විනය පාලනාංශයේ සේවය කරන කළමනාකරණ සේවා නිලධාරියෙකුට නිසැකවම පරිශීලනය කිරීමට සිදුවන මාර්ගෝපදේශ සංග්‍රහය කුමක්ද යන්න. ඔව්, දැන් අපිට පිළිතුර පැහැදිලි. මේ අනුව ආයතන සංග්‍රහයේ දෙවන කාණ්ඩය විනය කටයුතු සම්බන්ධයෙන් වන රාජ්‍ය නිලධාරියෙකු පරිශීලනය කළ යුතුයි. ඒ වගේමයි ඕනෑම රාජ්‍ය නිලධාරියෙකු රාජ්‍ය සේවයේ තුල තම යහ පැවැත්ම පවත්වාගෙන යාම සඳහා විනය කාර්ය පටිපාටිය පිළිබඳව අවබෝධයකින් ක්‍රියා කිරීමත් අත්‍යවශ්‍යයි. අපි එම ප්‍රශ්න දෙකට පිළිතුරු සාකච්ඡා කළේ ආයතන සංග්‍රහය පිළිබඳව මූලික කරුණු කිහිපයකුත් ඔබගේ අවධානයට යොමු කරමින්. අපි දැන් යොමු වන්නේ
එවන් තවත් මාර්ගෝපදේශ සංග්‍රහයක් පිළිබඳව අවධානය යොමු කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්යපටිපාටික රීති සංග්‍රහය ඔව් මුලින් පෙන්වා දුන් ආකාරයට අමාත්‍ය මණ්ඩලය විසින් රාජ්‍ය සේවයේ පවත්වාගෙන යාම උදෙසා ප්‍රතිපත්ති තීරණ ගනු ලබනවා එම ප්‍රතිපත්ති තීරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම පැවරිය ඇත්තේ ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂන් සභාවට විශේෂයෙන් ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂන් සභාව රාජ්‍ය නිලධාරීන් පත් කිරීම මාරු කිරීම සහ උසස් කිරීම සිදු කිරීමේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ සංග්‍රහයක් හඳුන්වා දී තිබෙනවා එම මාර්ගෝපදේශ සංග්‍රහය 2009 වසරේ පෙබරවාරි මාස 20 වන දින නිකුතු අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රසිද්ධ කර තිබෙනවා එම ගැසට් නිවේදනයේ මගින් ප්‍රසිද්ධ කර ඇති මාර්ගෝපදේශ සංග්‍රහය අපි හඳුන්වනවා ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්යපටිපාටික රීති සංග්‍රහය ලෙස එම අවබෝධය සහිතව අපි දැන් යොමු වෙමු ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටලේ තුන්වෙනි ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නයේ වෙත ඉන් විමසන්නේ ආයතන සංග්‍රහය සහ කාර්යපටිපාටික රීති සංග්‍රහය එකිනෙකින් වෙනස් වන ආකාර තුනක් ඔව් අපිට මූලිකවම පැහැදිලි ආයතන සංග්‍රහයේ සඳහන් වන්නේ අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලබන ප්‍රතිපත්ති තීරණ. නමුත් කාර්යපටිපාටික රීති සංග්‍රහයේ සඳහන් වන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් රාජ්‍ය නිලධාරීන් පත් කිරීම මාරු කිරීම සහ උසස් කිරීම සිදු කරන ආකාරය පිළිබඳව වන විධිවිධාන. ඒ එක් වෙනස්කමක්. ඒ වගේමයි ආයතන සංග්‍රහය නිකුත් කර ඇත්තේ අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ මත. නමුත් කාර්යපටිපාටික රීති සංග්‍රහය සකස් කර ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව. ඒ අනුව ආයතන සංග්‍රහයේ අර්ථ දැක්වීම සිදු කරනු ලබන්නේ ඒ වෙනුවෙන්ම ක්‍රියා කරන ආයතන අධ්‍යක්ෂ ජෙනරාල් විසින්. නමුත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්යපටිපාටික රීති සංග්‍රහය පිළිබඳව වන අර්ථ දැක්වීම සිදු කරනු ලබන්නේ ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින්මයි. ඒ තවත් වෙනසක්. ඒ වගේම ආයතන සංග්‍රහයට සිදු කරන සංශෝධන අමාත්‍ය මණ්ඩලයේ එකඟතාවය මත රාජ්‍ය පරිපාලන විෂයභාර අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කරන රාජ්‍ය පරිපාලන චක්‍රලේක හරහා සිදු කරනු ලබනවා. ඒ අනුව ආයතන සංග්‍රහය යාවත් කාලීනව පවත්වාගෙන යාම සිදුවනවා. එසේම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්යපටිපාටික රීති සංග්‍රහය නිකුත් කරනු ලබන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින්. එයත් එහි ඇති වෙනස්කමක්. guru.lk වෙබ් අඩවියේ ඉදිරිපත්ව ඇති පාඩම් මාලාව අනුව ඔබට විස්තරාත්මකව පැහැදිලි කර තිබෙනවා ආයතන සංග්‍රහයේ සඳහන් විධිවිධාන පළාත් රාජ්‍ය සේවයේද ඇතුළු සමස්ත රාජ්‍ය සේවයම නිලධාරීන් විසින් එලෙසින්ම පරිශීලනය කරන බව. නමුත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්යපටිපාටික රීති සංග්‍රහය එනම් පත් කිරීම මාරු කිරීම සහ උසස් කිරීම සම්බන්ධයෙන් වන විධිවිධාන සහිත කාර්යපටිපාටික රීති සංග්‍රහයේ එම කරුණු පරිශීලනය කරනු ලබන්නේ මධ්‍යම රජයේ රාජ්‍ය නිලධාරීන් විසින් පමණයි. ඒ අනුව මධ්‍යම රජයේ රාජ්‍ය නිලධාරීන් ආයතන සංග්‍රහයේ පත් කිරීම මාරු කිරීම සහ උසස් කිරීම වලට අදාළ විධිවිධාන පිළිබඳව අවධානය යොමු කිරීමේදී සැලකිල්ලට ගනු ලබන්නේ ආයතන සංග්‍රහයේ විධිවිධාන නොව කාර්යපටිපාටික රීති සංග්‍රහයේ විධිවිධාන වීම විශේෂ කරුණක්. මෙයත් මෙම මාර්ගෝපදේශ සංග්‍රහයන්හි ඇති වෙනස්කමක්. ආයතන සංග්‍රහය සහ කාර්යපටිපාටික රීති සංග්‍රහය පිළිබඳව මූලික අවබෝධයක් ලබා තිබීම මෙම විභාගයේදී ඔබෙන් අපේක්ෂා කරනවා. කෙසේ වෙතත් ඔබ ආයතන සංග්‍රහයේ සහ කාර්යපටිපාටික රීති සංග්‍රහයේ විධිවිධාන පිළිබඳව වෙන්වෙන් වශයෙන් විශේෂයෙන් අවබෝධයක් ලබා තිබීම මෙහිදී අපේක්ෂා කරන්නේ නැහැ. නමුත් ආයතන සංග්‍රහයේ සඳහන් ඇතැම් කරුණු රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් ඔබ දැනටමත් එදිනෙදා පරිශීලනය කරනු ලබනවා.
නිමාඩුවැනි විශේෂයෙන් සඳහන් වන විධි විධාන ඒ අතර ප්‍රමුඛයි. එවැනි කරුණු ඔබගේ විභාගයේදී විමසීමට ලක්විය හැකි බැවින් මෙම පාඩම් මාලාවේ ඉදිරි පියවර කිහිපය ඔස්සේ ඒවා ඔබ වෙත සමීප කරවීමටත් අපි උත්සාහ කරනවා. ඒ අනුව මෙතෙන් පටන් පියවර කිහිපයක් ඒ වෙනුවෙන් වෙන්වනවා. තුලන ඊ අකඩමි YouTube නාලිකාව සමග සම්බන්ධ වීමෙන් එම දැනුම ඔබට ලබාගත හැකි. කලමනාකරණ සේවා නිලධාරී සේවයේ සීමිත තරඟ විභාගයේදී ඔබ මුහුණ දීමට සූදානම් වන කලමනාකරණ සේවා නිලධාරී යෝග්‍යතා පරීක්ෂණයේදී ඔබට ඉදිරිපත් වන ඕනෑම ආකාරයක ප්‍රශ්නයකට පිළිතුරු සැපීම සඳහා ඔබ සූදානම් කරවනු පිණිස විශේෂයෙන් සැකසුණු ආදර්ශ ප්‍රශ්නපත්‍ර කට්ටලයක් අප තිලින කරනවා. එම ප්‍රශ්නපත්‍ර කට්ටලය guru.lk වෙබ් අඩවියට පිවිසීමෙන් දැන් ඔබට ලබාගත හැකි. මෙම පාඩම් මාලාව වෙත අඛණ්ඩව යොමු වීම සඳහා තුලන ඊ ඇකඩමි YouTube නාලිකාව subscribe කරන්න. එම පාඩම් YouTube නාලිකාව වෙත මුසු වහාම ඔබට දැන ගැනීම සඳහා ආසන්නයේ ඇති බෙල් අයිකනය ක්ලික් කරන්න. වැඩි විස්තර සඳහා තිරේ දකුණ දුරකථන අංකයේ තුලන ඊ ඇකඩමි අමතන්න. මීට අදාළ සවිස්තරාත්මක පාඩම් මාලාව නැරඹීම සහ ආදර්ශ ප්‍රශ්නපත්‍ර කට්ටලය නොමිලේ ලබා ගැනීම සඳහා guru.lk වෙබ් අඩවියට පිවිසීමට මෙහි ඩිස්ක්‍රිප්ෂන් තීරයේ වන ලින්ක් එක භාවිතා කරන්න.